අයිබෝවන් ඔබලා අදත් අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ගෙනාවා අලුත් මාතෘකාවක්. මොකද්ද මේ? Archaeological Relative Dating Methods. නැත්තම් පුරාවිද්‍යාත්මක සාපේක්ෂ කාල නිර්ණය ක්‍රමය කියන්නේ මොකද්ද? මොකද පුරාවිද්‍යාව කියද්දී ගොඩක් අය දන්නවා කාල නිර්ණය ක්‍රම. මොකද්ද මේ කාල නිර්ණය? කොහොමද මේවා කරන්නේ? විවිධ ප්‍රශ්න ගොඩනැගෙනවා නේද? ඉතින් අපි බලමු අද මොකද්ද මේ සාපේක්ෂක කාල නිර්ණය කියන්නේ කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට මතක් කරනවා මේ channel එක subscribe කරලා නැත්තම් subscribe කරලා දැම්ම bell icon එකත් click කරලා තියාගන්න. යාළුව අතර share කරන්නත් අමතක කරන්න එපා. මොකද අලුත්ම video එකක් ආපු ගමන් ඔයගොල්ලන්ට මේ දේවල් බලාගන්න. ඉතින් ඔයා මේ bell icon එක click කරලාම තියාගන්න. හරි. අපි අද යමු මාතෘකාවට. මොකද්ද මේ පුරාවිද්‍යාත්මක සාපේක්ෂ කාල නිර්ණය ක්‍රමය කියන්නේ කියලා. පුරාවිද්‍යාත්මක සාපේක්ෂ කාල නිර්ණය පිළිබඳව අපි කතා කරද්දී අපිට වැදගත් වෙනවා මේ පුරාවිද්‍යාත්මක සාපේක්ෂ කාල නිර්ණය පුරාවිද්‍යාඥයන් විසින් අතීත සිදුවීම්, පුරාවස්තු හෝ මේ තියෙන ස්ටැටිග්‍රැෆි වල සාපේක්ෂ අනුපිළිවෙල නිර්ණය කිරීමට භාවිතා කරන ක්‍රමයක්. මෙම ක්‍රමය පර්යේෂකයන්ට මේ සිද්ධි අනුපිළිවෙල හා මේ කොහොමද අපි මේ දේවල් මේ හඳුනාගන්නේ විවිධ කෞතුක වස්තුවල විශේෂාංග අනුව මේ සාපේක්ෂ කාල නිර්ණය යොදා ගන්නවා කොහොම කාල නිර්ණය කිරීම සඳහා. එතකොට මේ පුරාවිද්‍යාත්මක සාපේක්ෂ කාල නිර්ණය පුරාවිද්‍යාඥයන්ට වැදගත් වෙනවා නේද? ඒක ගැන කතා කරද්දී මේ අතීත සිදුවීම් පුරාවස්තු අපි කිව්වා මේවා කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියන දේවල් අපිට විවිධාකාරයේ කාලාණු ක්‍රම ලබා දෙන්න පුළුවන්. එතකොට කාල නිර්ණය කිරීමේදී මේක මේ කාලයටයිති මේක මේ කාලයටයිති කියලා අපිට හිතන විදියට කියන්න බෑ. ඉතින් ඒ සඳහා මේ සාපේක්ෂ කාල නිර්ණය වැදගත් වෙන්නේ ඇයි? භූවිද්‍යාව පුරාවිද්‍යාව කියන දේවල් අපි දන්නවනේ නේද? භූවිද්‍යාවේදී විවිධ මේ ප්‍රදේශයේ මේ කාලයට අයිති. මෙන්න මේ තියෙන ස්තර මේ කාලයට අයිති කියලා අපි විවිධාකාරයේ ලෝකේ විවිධ රටවල විවිධාකාරයේ කාල නිර්ණය ක්‍රම භාවිතා කරනවා. ඒකට මේ සාපේක්ෂ කාල නිර්ණය, නිර්පේක්ෂ කාල නිර්ණය කියන්නේ පුරාවිද්‍යාවේ ප්‍රධාන කාල නිර්ණ දෙකක් විදියට තමයි සැලකෙන්නේ. මේ සාපේක්ෂ කාල නිර්ණය වැදගත් වෙන්නේ ඇයි? අපි ගත්තහම මේ පුරාවිද්‍යාව තුල පුරාවිද්‍යාව සහ සාපේක්ෂ කාල නිර්ණය ඉතා වැදගත් වෙන්නේ මේක අධ්‍යයනය කරනවන්නේ කෞතුක වස්තු හෝ මේ පාෂාණ සඳහා නිශ්චිත වයස් වයසක් තියෙනවනේ. එතකොට මේවා නියම නොකර සිදුවීම් කාලානුක්‍රමිකව අනුපිළිවෙල නිර්ණය කිරීමට පුරාවිද්‍යාඥයන්ට මේ දේවල් ඉඩ සපයනවා. එතකොට විවිධ සිදුවීම් තියෙනවා. සාපේක්ෂ අනුපිළිවෙල අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා. එතකොට පර්යේෂකයන්ට යම් ප්‍රදේශයක ඉතිහාසයේ එකට එකතු කිරීමට පෘථිවියේ ජීවයේ වර්ධනීය තේරුම් ගැනීමට සහ කාලයත් සමග භූගෝලීය සැකැස්මේ වෙනස් වීම පිළිබඳව අර්ථ නිරූපණය කරන්නත් මේක හේතුවක් වෙනවා. හොඳ මේ ක්‍රමය තමයි කාල නියමයන් තැනීම සහ විශ්ලේෂණ පරිණාමය සොයා ගැනීම සඳහාත් මේ පෘථිවි අතීතයේ රටා සොයා ගැනීම සඳහාත් මේ සාපේක්ෂ කාල රින්න ක්‍රමය වැදගත් වෙනවා. එතකොට අපි ගත්තහම විවිධාකාරයෙන් අපි සාපේක්ෂ කාල නිර්ණය වැදගත් වෙනවා කියුවානේ. එතකොට අපි බලමු පුරාවිද්‍යාත්මක සාපේක්ෂ කාල නිර්ණය කිරීමේදී භාවිතා වන පොදු දේවල් අපිට දකින්න පුළුවන් වෙනවා. මොනවද මේ පොදු දේවල් කියලා? ඇත්තරම අපි ගත්තොත් ස්ටැටිග්‍රැෆි ගත්තහම අපි කලින් කිව්වා වගේ මේ ක්‍රමයට පුරාවිද්‍යාත්මක ස්ථාන හා අවසාදිත පාෂාණ හෝ සංස්කෘතික සුම්බුන් මේ ස්තර වෙලා තියෙන ස්තර අධ්‍යයනය කිරීම මේකට ඇතුළත් වෙනවා. එතකොට මේ සිදුවීම් සාපේක්ෂ කාලානුක්‍රමව සපයන පැරණි ස්තර මත
අලුත්ස්තර තැන්පත්වීම අපිට දකින්න පුළුවන්ගෙන ඒක සාමාන්‍ය දෙයක්. අපි ගත්තෝ මේ ඉහළම තියෙන කොටස යංගස්, ඒකැන තරුණයි හල අලුතෙන් තැන්පත්වන එක. ඔට පහළම තියෙන්නේ පහලට යන්න 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 අපිට පැරණි දේවල් හඳුනගන්න පුළුවන් වෙනවා. නමුත් අපි මෙතැනි තවදයක් මතක තියාගන්න ඕනි, මේ දේවල් විවිධ හේතු මත වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒකයන්නේ භූමිය ඇති වූ විපර්යාස, මානව ක්‍රියාකාරකම්, ඒ වගේම සත්තුන්ගේ ක්‍රියාකාරකම් අනුව මේ අනුපිළිවෙල වෙනස් වෙලා තියෙන්න පුළුවන්. නමුත් අපු පොදුවේ ගත්තොත් අපිට පහලින්ම හම්බ වෙන්නේ පැරණි ස්තරයත්, ඉහලින් හමු වෙන්නේ අලුත් ස්තර විදියටත් අපිට සලකන්න පුළුවන්. මොකද කාලයෙන් කාලේ විවිධ දේවල් තැන්පත් වෙවි ඇවිල්ලා, දැන් මොකද ඕගොල්ලෝ බලන්න, ඕගොල්ලෝ මේ කාලයක් යද්දි පස සෝදායම් අපේ දකින්න පුළුවන්. එතකොට මේ දේවල් එක්ක කොහොමද මේ පස ස්තර වෙනස් වෙලා තියෙන්නේ? කාලයෙන් කාලයට වෙනස් වීම අපිට දැක ගන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍ය වලක් කපලා බැලුවොත් ඕගොල්ලොන්ට පුළුවන් විවිධාකාරයේ කල වෙනස් වීමක් තියෙනවා. ඒ කියන්නේ පාටේ වෙනස් වීමක් තියෙන්න පුළුවන්. එතකොට තැම්පත් වෙලා තියෙන පස්වල යම් වෙනස්කම් අපිට දකින්න පුළුවන් වෙනවා නේද? එතකොට මේ වගේ දේවල් වෙන්නේ මේ කාලය අනුව සිදුවන පාරසරික විපර්යාසයන් නිසා. එතකොට මේ තැම්පත් වීම අපිට පොදු දෙයක් විදියට සලකන. එතකොට මේ තැම්පත් වීම අනුව අපිට කියන්න පුළුවන් මේ සාපේක්ෂ මේවා තැම්පත් වෙලා තියෙන කාලය අනුව අපිට මේ දින නිර්මයන් ලබා දෙන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි ගත්තොත් ටයිපොලොජි. ටයිපොලොජි කියන්නේ මේ ක්‍රමයට අනුව කරන්නේ ඇත්තරම පුරාවස්තු, අපිට විවිධාකාරයේ කෞතුක වස්තු හම්බ වෙනවනේ. එතකොට මේ හම්බ වෙන කෞතුක වස්තු ඒ වගේ සමානකම් තියෙනවා. මේ එතකොට විවිධ නිර්මාණයන් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. මේ ස්වරූපය, ඒ වගේ අලංකාර කිරීමේ වෙනස්කම් අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. මේ එතකොට මේ වගේ දේවල් අපි මේ වර්ගීකරණයට ගන්නවා. ඒකවල විවිධ ස්තරවල හෝ ස්ථානවල ඇති කෞතුක වස්තු වර්ග සංසන්දනය කිරීමෙන් පුරා විද්‍යාඥයන්ට මේ සාපේක්ෂ අනුපිළිවෙලක් ස්ථාපිත කරන්න පුළුවන්. ඒකට මේ අණුව කොහොමද මේ කාලය නිර්ණයන් ලබා දෙන්නේ? මොකද මේ අපි කිව්වා දැන් මේ දේවල් අපිට විවිධ මට්ටම් අනුව හම්බ වෙන. එතකොට අපිට ඒ දේවල් එක සංසන්දනාත්මකව කාල නිර්ණයක් ලබා දීම සිද්ධ වෙනවා. ඊළඟට අපි ගත්තොත් සීරියේෂන්. මේ සීරියේෂන් කියන එකේදී තාක්ෂණය, විශේෂයෙන්ම තාක්ෂණයේ සාපේක්ෂ කාලානුක්‍රමික අනුපිළිවෙල ස්ථාපිත කිරීම සඳහා කෞතුක වස්තු සහ ඒවායේ ශෛලිය මොන වගේද සමානකම් මත මේ දේවල් සකස් කර ගන්නවා. කොට මේක කාලයගේ ඇවෑමෙන් කොහොමද වෙනස් වුනේ, මේ කෞතුක වස්තුවල මොන වගේ ශෛලීන්ද විශ්ලේෂණය වෙනස් වුනේ. එතකොට මේවා විශ්ලේෂණය කිරීමෙන් මේ පර්යේෂකයන්ට මේ සාපේක්ෂ කාල නිර්ණය කරන්න පුළුවන්. මේවා සංසන්දනාත්මකව මේ ක්‍රමය භාවිතා කරලා. ඊළඟට අපි ගන්නවා ක්‍රොස් ඩේටින් කියලා. මේ ක්‍රොස් ඩේටින් කියන්නේ මොකද්ද? ඇත්තටම මේකෙදී කරන්නේ විවිධ ස්ථානවලින් හෝ ප්‍රදේශවලින් හම්බ වෙන කෞතුක වස්තු දිනවනේ. එතකොට මේ කෞතුක වස්තු දන්න කාලානුක්‍රමික අනුපිළිවෙලට සකස් කරලා සංසන්දනාත්මකව මේ දේවල් පිළිබඳව දින නිර්මයන් ලබා දෙනවා. මෙන්න මේක මේ කාලයට අයිති වෙනවා කියලා කියනවා. එතකොට මේ විවිධ සන්දර්භයන් තුල කෞතුක වස්තු සොයා ගන්න පුරා විද්‍යාඥයන් යොමු වෙනවා. එතකොට මේවා හැම එකකටම කාල නිර්ණයන්, ඒ කියන්නේ විද්‍යාත්මක ක්‍රම භාවිතා කිරීමක් සිද්ධ වෙන්නේ නැතුව මේ දේවල් සංසන්දනය කරමින් හම්බ වෙන දේවල් එක්ක විවිධාකාරයේ කාලානුක්‍රම ලබා දෙනවා. එතකොට මේ ක්‍රොස් ඩේටින් වලදී අපිට ගන්න පුළුවන් ඩෙන්ඩර් ක්‍රොනොලොජි. ඒ කියන්නේ අපි ශාකවල ස්තර කොහොම මේවා වලලු වැවිමත් එක කොහොමද මේවා කාලයත් එක්ක කොච්චර පැරණීද කියන දේවල් වගේ දේවලුත් මේ හරහා सिद्ध කරනවා. එතකොට ඇත්තටම පුරා විද්‍යාත්මක සාපේක්ෂ කාල නිර්ණය අතීත සංස්කෘතීන් වර්ධනය සහ පරිණාමය අවබෝධ කර ගැනීමට අත්‍යවශ්‍ය
කාල නිර්ණ ක්‍රමයක්. එතකොට මේ තුලින් ලබා දෙන කාල නිර්ණයන් අපිට කෞතුක වස්තු පිළිබඳව ස්ථිර සාධකයක් නිගමනයන් වලට අර්ථකථනයන් වලට යොමු වෙන්න ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා මේ විවිධ පුරාවිද්‍යාත්මක නටබුන් අතර සම්බන්ධතා පිළිබඳව අවබෝධයක් ලබා දෙනවා මේ තුලින්. ඒ වගේම මානව ක්‍රියාකාරකම් සහ මේ කාල සීමාවන් නිර්මාණය කිරීමට පුරාවිද්‍යාඥයන්ට මේ සාපේක්ෂ කාල නිර්ණ ක්‍රමය වැදගත් ක්‍රමයක් බවට වර්තමානයේ පත් වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් පුරාවිද්‍යාඥයෝ වගේම ඉතිහාසඥයන්ද භාවිතා කරනවා කියලා අනිවාර්යයෙන්ම කියන්න ඕනි. ඉතින් අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔගොල්ලෝ දිගටම රැඳෙන්න Wonder of History channel එකත් එක්ක. අමතක කරන්න එපා subscribe කරලා අදම සම්බන්ධ වෙන්න. දැනුමෙන් පිරි අලුත් වීඩියෝස් බලලා ඔගොල්ලොන්ගේ දැනුම අලුත් කරගන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔගොල්ලොන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.